Aramodi Development Finance IPO is happening on 23rd of November. අපි development finance company එකට සහෝදය අපේ මව් සංගමය සමග අත්තල් බැඳගෙන සර්වෝදය සංවර්ධන මූල සමාගම යන ගමම්මගේ අපේ business model එක තමයි සර්වෝදය හැමතිස්සම මේ ගමේ ඉන්න තරුණ පරපුර සර්වෝදය සමාජාර සමිති 5400 ලංකා පුරා මේ ආර්ථික වැඩපිළිවෙලට අවශ්‍ය මූල්‍ය පසුබිම තමයි අපි සකසන්නේ. ඒකයි මම කිව්වේ අපි ණය දීම විතර නෙමෙයි ඔවුන් ඉතිරි කිරීම පෙළඹලා प्रधान නගරයට ගේන්න. ඉතින් මේක මේ අපේ මේ ස්මාර්ට් විලේජ් ඇප් කියන ඒ ඇප් එක හරහා අපේ ගමේ නිෂ්පාදකයාට පුළුවන් ඔවුන්ගේ ඒ නිෂ්පාදන දැන් ඔයගොල්ලන් දන්නවා ස්මාර්ට් විලේජ් ඇප් එක යූස් කරලා සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එක එකතු වෙලා ඔයගොල්ලන්ගේ බිස්නස් එකක් වැඩිදියුණු කරගන්න පුළුවන් අදහසක් එයි කියලා. ඊට පස්සේ අපි අවසාන වර්ෂයේ 2021 මූල්‍ය වර්ෂයේ අපි මිලියන 181ක් වැනි ඉහළ සුද්ධ ලාභයක් පෙන්නුම් කරලා මේ මූල්‍ය වර්ෂයේදී අපි 150ක ලාභාංශ අපි Welcome to Mastermind YouTube channel. Mastermind YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් IPO එක නොවැම්බර් 23 පටන් ගන්න. Right? So first for us to start සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් IPO is happening on 23rd of November. Many questions came to talk about Sarvodaya Development Finance in our YouTube channel from all of our fans. So we invited a very special guest today, the CEO of Sarvodaya Development Finance, Mr. Nilantha Jayanethi. Mr. Nilantha, welcome to our show and thank you very much for accepting our invitation and joining to our Mastermind YouTube channel. Thank you, Roshan. Thank you very much for the invitation. So Mr. Nilantha, the first very interesting question most of us have is how did Sarvodaya Development Finance start and how was the journey throughout? Sarvodaya is a undisputed household brand name across the country. And when Sarvodaya movement started in 1952 and as a social movement, they got to know that for their members, if they want to empower their members, they should have an economic arm. As a result, they formed SEEDS way back in 1980s, and thereafter, gradually that evolved as a finance company. So we got finance company license in 2010, and so far our journey has been excellent. And we have now SDF or the Sarvodaya Development Finance has 51 branches across the island, representing all the economic centers of the country. So if I want to add some more, Sarvodaya Development Finance is the first development finance company here in Sri Lanka. Very interesting. Nilantha, අපිට පොඩ්ඩක් explain කරන්න පුළුවන් වෙයිද Sarvodaya Development Finance එකේ business model එක මොකක්ද? එතකොට micro finance කියන්නේ මොකක්ද? ඊට පස්සේ මේ recovery procedure එක කොහොමද වෙන්නේ? මේ දවස්වල recovery කොහොමද වෙන්නේ? يعني පොඩ්ඩක් අපිට පැහැදිලි කර. හරි. මම ඉස්සෙල්ලාම රොෂාන් අපේ business model එක ගැන කතා කරන්න. Sarvodaya Development Finance කියන්නේ ලංකාවේ ප්‍රථම සංවර්ධන මූල්‍ය සමාගම. ඉතින් අපි මේ සංවර්ධන මූල්‍ය සමාගම කියුවම ගොඩක් අයට මේක පොඩි පැටලි සාහන තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ මේක මයික්‍රෝ ෆයිනන්ස් කම්පැනියක්ද කියලා ගොඩක් අය අහනවා. ඉතින් මම ඒක උත්තරේ දෙන්න තියෙන්නේ මේක මයික්‍රෝ ෆයිනන්ස් කම්පැනියක් නෙමෙයි. මයික්‍රෝ ෆයිනන්ස් කියලා කිව්වම ඒක ණයක් මයික්‍රෝ ණය දෙන එක විතරයි කරන්නේ. නමුත් අපි ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් කම්පැනියකට සහෝදය අපේ මව් සංගමය සමග අත්තල් බැඳගෙන සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම යන ගමම්මගේ අපේ බිස්නස් මොඩල් එක තමයි සර්වෝදය හැමතිස්සම මේ ගමේ ඉන්න තරුණ පරපුර ඒ කියන්නේ ගමේ තියෙන සර්වෝදය පෙරපාසලේ පටන් අපේ වැඩිහිටි නැත්නම් පවුල් මේ පවුල් සංගමය යන තේමාවට යනකම් මේ හැම පරතරයකම ඉන්න අපේ ජනතාව සමග ඉතා සුබදව ගනුදෙනු කරනවා. ඉතින් විශේෂයෙන්ම සර්වෝදය කරන්නේ මේ සමාජ සත්කාර වැඩපිළිවෙල වලදී එයාලා අවුම් අඳුර ගන්න බොහෝ විට ආර්ථිකමය වශයෙන්
කටයුතු කරන්න පුළුවන් තරුණ හෝ මහලු හෝ තරුණ වැඩිහිටි මහලු නෙමෙයි තරුණ වැඩිහිටි පරපුරක් වෙනුවෙන් ඔවුන් ඉතා විශාල සුවිශේෂ කාර්යභාරයක් කරනවා ඉතින් ඒකදී මේ හැම ගමකම පිහිදිච්ච අපේ තියෙන සමිති සර්වෝදය සමාජාර සමිති 5400 ලංකාපුරා මේ 5400 අපේ මේ සමිති 5400 අපේ රටේ නැත්තම් අපේ රටේ මේ තියෙන නැත්තම් සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම අනුබද්ධ නැත්තම් අපේ ශාඛා 51ට මේ 5400 මේ සමිති 5400 සම්බන්ධ කරලා ඔවුන් රටේ නැත්තම් මේ තරුණ නැත්තම් වැඩිහිටි මේ පරපුර වෙනුවෙන් කරන සමාජ සත්කාරවලදී විශේෂයෙන්ම ආර්ථිකමය වැඩපිළිවෙල කටයුතු කරනවා උදාහරණයක් විදිහට ගමේ ශ්‍රමය භාවිතා කරගෙන ඒක පුහුණු ශ්‍රමිකයන් බිහි කරන්නේ කොහොමද කියන වැඩපිළිවෙල බොහෝ ස්ථානවල තියෙනවා අපි අපේ සර්වෝදය විසින් පටන් ගත්තු වඩු වැඩ කර්මාන්ත වලට සම්බන්ධ නැත්නම් පුහුණු කරන ආයතන එම් කාර්මික එතන ගියාම මේ විදුලි කාර්මික ඊට අමතරව යාන්ත්‍රික ඊට අමතරව මේ ගොවි නිෂ්පාදන සම්බන්ධ පුහුණු වැඩ පිළිවෙල ගොවි නිෂ්පාදන ඊට අමතරව මේ රටේ පවතින උණ බට වලින් මම මේ උදාහරණ කියන්නේ කරන නිෂ්පාදන මේවට පුහුණු කරන ගම්මාන සමිති රට පුරා බිහි කරලා තියෙනවා නැත්නම් පිහිටවල තියෙනවා මේ සර්වෝදය පව සංගමය විසින් ඔවුන් ඒක ආර්ථික ක්‍රියාදාමයේ නියැලෙනවට ඔවුන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම තමයි සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගමේ වෙන්නේ ඉතින් මේක මම ඒක එක්කේ සර්ව සංවර්ධනය පිළිබඳව කැපවුණු රටේ සංවර්ධනය වෙනුවෙන් කැපවුණු පළවෙනි සංවර්ධන මූල්‍ය සමාගම තමයි සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම එහිදී මේ ආර්ථික වැඩපිළිවෙලට අවශ්‍ය මූල්‍ය පසුබිම තමයි අපි සකසන්නේ ඒකයි මම කිව්වේ අපි ණය දීම විතර නෙමෙයි ඔවුන් ඉතිරි කිරීම වලට පෙළඹලා ඔද රටේ ආර්ථිකයට ඉතාම දායකත්වයක් දක්වනවා මේ ඉතිරි කිරීම ඉතිරි කිරීමේ හැකියාව නැත්තම් ඒ පිළිබඳව පුහුණු මේ ඔවුන්ට අවශ්‍ය ඒකට අවශ්‍ය පසුබිම සකස් කරන එක ඉතින් අපි මේ ඉංග්‍රීසියෙන් කිව්වොත් access to finance තමයි අපි මේ සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම නැත්තම් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් එකෙන් මේ මූලික අරමුණ තමයි access to finance කියන එක නැත්තම් මූල්‍ය සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම ඉතිරි කිරීම ණය දීම මේ සෑම කාර්යභාරයක්ම අපි මේ ගම්මට්ටමේ අපි ඒ පහසුකම් නැති අයට සලසන එක තමයි අපේ මූලිකම බිස්නස් මොඩල් එක. ඊට අමතරව ඔයා අහුවා රිකවරිස් නැත්නම් අපි මේ අය කරගැනීම. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ සමිති සඳහා සමිති 5400න් අපි ඇත්තටම සමිති 1000ක් පමණ ඉතා සක්‍රීය අපිත් එක්ක මේ කටයුත්ත කරනවා. ඉතින් ඔවුන්ට අපි කරන්නේ අපේ සමිති වලට ණය දෙනවා. අපි කියන්නේ ඒක විශාල නැත්නම් ඒකට බල්ක් ලෝන් කියලා කියන්නේ ලොකු විදිය ලොකු ප්‍රමාණයක් ණය දෙනවා සමිතියට. ඒ සමිතිය කරන්නේ ගම්මට්ටමේ ඉන්න කුඩා ව්‍යවසායකයෙ මේ නැත්නම් මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයෙ මේ ණය ලබා දෙනවා. ඉතින් ඒක ඔවුන් දන්නවා ගමේ කවුද හරියට මේ ව්‍යවසායකත්ව කරන්නේ ව්‍යවසායකත්ව වුණා ලබාගත් කවුද මූල්‍ය කළමනාකරණය කරන්න කවුද කියලා ඔවුන් හරියට දන්නවා. ඒ පුහුණු වැඩ සටහන් තුලින් ඒ නිසා අපේ අය කර ගැනීම නැත්නම් මේ රිකවරීස් කියන කාර්යභාරිතා මැනවින් සිද්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ රොෂාන්ගේ ප්‍රශ්නට මම හරි පිළිතුරක් දෙන්න ටිකට හිතනවා. වරියන් මාත් අර මේ සමිති 5400ක් ගැන කිව්වා. ඒතර ඒක නිකන් බ්‍රාන්චස් වගේද ඔපරේට් වෙන්නේ නැත්නම් වෙනම බ්‍රාන්චස් තියනවද කොහොමද ඒක? ඇත්තට මේ අපේ බ්‍රාන්චස් තියෙන 51යි රොෂාන්. මේ බ්‍රාන්චස් 51 නැත්නම් මේ ශාඛා 51ට සම්බන්ධ වෙලා තියෙන මේ සමිති අපේ රටේ තියෙන සොසයිටි ඕඩිනන්ස් කියලා මේ පොඩි නීතිමය රාමුවක් තුල ලියාපදිංචි කළා. ඒක ROC නැත්නම් රෙජිස්ටර් ඔෆ් කම්පැනි තුල මේ ලයිස්තුගත මේ නැත්නම් ඔව් මේ ඒක ලියාපදිංචි කරලා තියෙනවා. ඉතින් මේ හැම සමිතියකටම ඔවුන්ටම ඔවුන් ලීගල් එන්ටිටි එකක් විදියට නැත්නම් නීතිමය භාවයක් මේ සෑම සමිතියකටම තියෙනවා. ඉතින් එයාලා හරිම ඉන්ඩිපෙන්ඩන්ට්. එයාලා ස්වාධීනව ඒ කටයුතු කරගෙන යනවා. ඔවුන්ගේ මූල්‍ය කටයුතු ආර්ථිකමය කටයුතු කරනවට තමයි අපිට සම්බන්ධ වෙන්නේ. ඔවුන් ගමේ තියෙන පොදු වැඩවලට සහභාගී වෙනවා. පොදු කටයුතු වලට අමතරව සුබ සාධන කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඒ තුලින් ඔවුන් ලබා ගන්නා ආර්ථික ප්‍රතිලාභ ඔවුන්ගේ සමාජිකත්වයට බෙදා හරිනවා. ඊට අමතරව යම් කිසි දයක් සමාජිකයෙන් වෙනුවෙන් කරන්න ලැබුණොත්
ඔවුන්ගේ මූල්‍ය පහසුකම් වලට එනවිලාට තමයි ඔවුන් අපිව සම්බන්ධ කරන්නේ සර්වෝදි සංවර්ධන මූල්‍ය සමාගමත් එක්ක. එහෙනම් මහත්තයා අපිට කියන්න පුළුවන් දැන් මේ සර්වෝ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ දැන් එක්ස්පැන්ෂන් ප්ලෑන් එක මොකක්ද? ඒ කියන්නේ බ්‍රාන්චස් වැඩි කරනවද නැත්නම් බිස්නස් මොඩල් එක වැඩි දියුණු කරන්න මොකද්ද තියෙන එක්ස්පැන්ෂන් ප්ලෑන් එක? රොෂාන් අපි දැනට අපිට ඇත්තටම බ්‍රාන්චස් ආපහු ලංකාවේ ඇති කරන්න අපිට සාරෝධි සංවර්ධන මූල්‍ය සමාගමට අවස්ථාවක් නැහැ. මොකද රටේ සෑම අස්සක් මුල්ලක් නැරම අපේ සමිති සාකච්ඡා දැනට තියෙන නිසා. ඉතින් අපි ඉදිරියේ බලාපොරොත්තු වෙන මේ සෑම සමිතියක් අපේ ශාඛාවක් සමග සම්බන්ධ කරන්න මේ ඩිජිටල් තාක්ෂණය යොදාගෙන. උදාහරණයක් විදියට අපි දන්නවා දැන් මේ අපේ මේ පැන්ඩමික් සිට්යුේෂන් එකත් එක්ක රටේ හැම අස්සක් මුල්ලක් නැරම මේ ඩිජිටල් ඩිවයිස් කියන නැත්නම් මේ හෑන්ඩ් හෙල් ඩිවයිස් එක හැමෝගෙම භාවිතයට සූසුත්ත්වයට නැත්නම් ඔවුන්ගේ කටයුතු සම්පාදනය කරගන්න ඉතා මනාලෙස ඔවුන් පෙරහුරුව ලබාගෙන තියෙනවා. ඉතින් අපි මේක පයිලට් ප්‍රොජෙක්ට් එකක විදිහට කෙරුවා රොෂාන් අපි පහුගිය මාස 12ක් යන කාලයක් තුළ සමිති 75ක් තෝරාගෙන ඔබ පුදුම වෙයි එක දවසක නැත්නම් මේ අපි අර ලොක්ඩවුන් කියලා කාලයක් තිබ්බා. ඒ කාලේ ලොක්ඩවුන් එක අයින් කරපු පළවෙනි දවසේ සමිති 75 තුළ පැය දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුළ ගනුදෙනු 37,000ක් වෙලා තිබ්බා. ඉතින් අපිට ඒකෙම පේනවා ගම් තුළට ගමට තාක්ෂණය ගෙනියන්න ඕන කියලා. ගමට තාක්ෂණය ගෙනිච්චාම ඔවුන්ගේ කාලය ඔවුන්ට ඉතුරු වෙනවා, ඔවුන්ගේ මුදල් ඔවුන්ට ඉතුරු වෙනවා, ඔවුන්ගේ ශ්‍රමය ඔවුන්ට ඉතුරු වෙනවා ගම තුළම. ඒ නිසා අපි මේ අපේ මේ IP එකෙන් පස්සේ අපි කරන්නේ මේ හැම සමිතියක්ම එකිනෙකට සම්බන්ධ වෙන අන්තර්ජාලය හා සම්බන්ධ කරන ස්මාර්ට් විලේජ් ඇප් කියන ඒ ඇප් එක හරහා මේ සියලුම සමිති අපිට ගරු දින කරන සියලුම සමිති ඒකාබද්ධ කරලා අපේ සේවාව රට පුරා ව්‍යාප්ත කරගන්න. ඉතින් මේකෙදි ඔවුන්ගේ තැන්පතු, ඔවුන්ගේ ණය පහසුකම්, ඔවුන්ගේ බිල්පත් ගෙවීම, ඔවුන්ගේ මුදල් හුවමාරු කිරීම, යම් ස්ථානයකින් තව කෙනෙකුට මුදල් ලැබීම ආදී මේ සියලු කටයුතු එක ස්ථානය තුළ ඉඳගෙන ඔවුන්ට කරන්න පුළුවන් අපි පසුබිම සලසන දෙන. ඊට අමතරව රොෂන් මම මෙහිදී වැදගත් දෙයක් සඳහන් කරන්න ඕනේ. අපි දන්න අපේ ගමේ තියෙන නිෂ්පාදන ඈත පිටිසර ගම්මානවල හොඳ නිෂ්පාදන බිහිවෙලා තමන්ගේ කියලා නිෂ්පාදන. නමුත් මේ නිෂ්පාදන කොළඹ නැත්නම් තදාසන්න නගරවලට බෙදා හැරීමේ ක්‍රමවත් ගැඹුරලාවක් දැනට නැහැ. අපි මේ සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගමේ ප්‍රධාන අරමුණ තමයි මේ ගමේ නිෂ්පාදන නගරයට ගේන්න. ඉතින් මේක මේ අපේ මේ ස්මාර්ට් විලේජ් ඇප් කියන ඒ ඇප් එක හරහා අපේ ගමේ නිෂ්පාදකයාට පුළුවන් ඔවුන්ගේ ඒ නිෂ්පාදන මේ ඩිජිටල් තාක්ෂණය නැත්නම් මේ අපේ මේ ස්මාර්ට් විලේජ් ඇප් එක හරහා විකුණන්න. ඒ කියන්නේ කොළඹින්න රොෂාන්තට පුළුවන් අම්පාර වගේ ඉතා දුෂ්කර නැත්නම් ඈත ප්‍රදේශයක නිෂ්පාදනය කරන දේවල් මේ ඇප් එක හරහා මිලදී ගන්න. එතකොට අපි මේක අපේම සමිතියවල නැත්නම් අපේම ලංකාවේ තියෙන මේ බෙදාහැරීමේ ක්‍රමවේදය යොදාගෙන ඔයාලා දන්නවා දැනට ලංකාවේ එහෙම කරන ආයතන කිහිපයක් තියෙනවා. ඔවුන් සම්බන්ධ කරන අපේම පාරිභෝගිකින් සම්බන්ධ කරන මේ බෙදාහැරීමේ වැඩපිළිවෙල අපිට ඉතා ශීඝ්‍රයෙන් කරන්න පුළුවන්. මොකද අපේ මේ ගම් මට්ටමේ බිම් මට්ටමෙන් නාගරිකව අපේ තියෙන සම්බන්ධතාවය උපයෝගී කරගෙන ඉතින් මේක තුළින් අපිට පුළුවන් මේ ස්මාර්ට් විලේජ් බිස්නස් ඇප් එක හරහා ගමේ නිෂ්පාදන නගරින් අපි හැමෝටම අතරමැදියකින් තොරව, ඒක තමයි විශේෂ කාරණා, අතරමැදියකින් තොරව පහන්න ලබා ගන්න. එතකොට මේකෙදි හොඳ මිලක් ඔවුන්ට ලැබෙනවා. ඒ වගේම ඔවුන්ට හොඳ මිලක් ලැබෙනවා අතරමැදිය නැති නිසා අවසාන පාරිභෝගිකයාට හොඳ මිලක් ලැබෙනවා. මම උදාහරණයක් විදියට කිව්වොත් රුපියල් 20ට ගන්න භාණ්ඩයක් රුපියල් 50ට නම් කොළඹ විකුණන්නේ අපිට පුළුවන් නිෂ්පාදකයන් නැත්නම් ගොවියට ඒ නිෂ්පාදකයන් රුපියල් 30ක් වෙනි ඉහළ මුදලක් දීලා 50ට විකුණන එක 40ට කොළඹ විකුණන්නේ. මොකද අතරමැදියෙක් නැහැ. ඒකට මේ වාසිය දෙපැත්තටම බෙදෙනවා. පාරිභෝගිකයාට අවසාන වශයෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයාට අඩු මිලකට නිෂ්පාදකයාට වැඩි මිලකුත් ලබා දෙන්න ඒ ක්‍රමවත් වැඩපිළිවෙල තමයි අපි ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ මේ සමිති සම්බන්ධීකරණය කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ ඒක. මුලින්ම මම ගොඩක් මේ මමත් මේක දැනන් හිටියේ නෑ. අද මම මේ ඩිස්කස් කරනකොට තමයි මේ තේරුනේ කොච්චර ඔබට ගිහිපු ක්‍රියාවලියක් ඔබතුමාලා මේ
ප්‍රැක්ටිකලි මේ යොදවලා තියෙන මොකද විශේෂයෙන් දැන් දැන් ඔබතුමා කිව්ව අම්පාර ඉන්න පුද්ගලයෙක්ට මේන්ට බඩු ගේන්න ප්‍රශ්න තියෙනවා. හැබැයි දැන් අර ස්මාර්ට් විලේජ් ඇප් එක හුඟක් හොඳ දෙයක් වෙයි කියලා. හැබැයි දැන් ඔය ස්මාර්ට් ෆෝන්ස් නැති එක ප්‍රශ්නයක් වෙයිද? ඒ වගේ දේවල් මේගොල්ලන්ට ටෙක්නොලොජි එක කියලා දෙන්න වෙනවද? ඒ වගේ ගැටලු තියෙනවද මිස් ලීලන්ත මහත්මයා? ඒ වගේම ඒක තමයි රොෂාන් මං කිව්වේ අපේ සමිතියේ දැන් අපි කියමු පාරම්පරික සහ නිෂ්පාදකවරයෙක් ඉන්නවා කියලා අම්පාර නැත්නම් මොන්රාගල අන්තරපුර. එතකොට මේ සමිතිය අපි තියෙන ළඟම තියෙන සමිතියට පුළුවන් මේ ගැන දැනුවත් කරන්න. ඒක සමිතියේ තියෙන මේ ස්මාර්ට් ඇප් එක නැත්නම් මේ ඩිවයිස් එක ඔවුන්ට පුළුවන් මේ නිෂ්පාදනය පිළිබඳ සම්පූර්ණ විස්තරයකට ඇතුළත් කරලා ඒ ගැන යම් කිසි සහතිකයකට දෙන්න. මොකද සමිතිය කියන්නේ හැමතිස්සම ස්වාධීන ආයතනයක්, ස්වාධීන සමිතියක්. සමිතියට පුළුවන් මේ කියන තත්ත්වය ගුණාත්මක භාවය ගැන යම් කිසි සහතිකයක් දීලා ඒක මේ ඇප් එක හරහා ප්‍රචලිත කරන්න. එතකොට පරිභෝජනය කරන්නේ කන්සියුමර්ට නැත්තම් පාරිභෝගිකයට පුළුවන් මේ ගැන යම් කිසි විශ්වාසයක් ගොඩනගා ගන්න ඒක. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ක්‍රමවත් වැඩපිළිවෙල ලංකාව පුරා ව්‍යාප්ත කරන්න. Very good. මොකක් සතුටුයි මේ වගේ දේවල් කරනවට. ලංකාවේ දැන් සමහර ඒවා දන්නෙත් නැහැ මේ වගේ දේවල් වෙනවා කියලා. ඒ නිසා මොකක් සතුටුයි සමහර මේ වීඩියෝ එක බලන ඔබට සමහර ව්‍යාපාරයක් කරනවා ඇති ඒ වගේ තැන්වල. දැන් ඔයගොල්ලන් දන්නවා ස්මාර්ට් විලේජ් ඇප් එක යූස් කරලා සර්වෝදි ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් එක එකතු වෙලා ඔයගොල්ලන්ගේ බිස්නස් එකක් වැඩි දියුණු කරගන්න පුළුවන් අදහසක් එයි කියලා මට හිතෙනවා. ඒ නිසා තමයි ඔය ගැටළු ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන් දන්නා වගේම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒතර මාස්ටර් මයින්ඩ් ටීම් එක අදාළ පුද්ගලයන් එක්ක ඔයගොල්ලන්ව සම්බන්ධ කරලා ඒ ගැනත් අපි උදව් කරන්න සූදානම්. දැන් මේ IP එක ගැන නේද මත ගොඩක් කට්ටියට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවානේ මේ සර්වෝදි ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් එක ඉන්වෙස්ට් කරන්න ඕනේ මේමය. ඉතින් අපි දැන් මේ මාස්ටර් මයින්ඩ් YouTube channel එකෙත් 10,000 subscribers ලා ඉන්නවා. ගොඩක් කට්ටිය ඉන්නේ ඔය මේ stock market එක invest කරන ඊට පස්සේ සමහර අය stock market එකට අලුතින් ඇවිල්ලා IPO වල invest කරන කට්ටිය. ඉතින් අපි දෙන පණිවිඩය තමයි හැම වෙලාවෙම stock market එකේ share එකට invest කරන්න ඉස්සෙල්ලා fundamentals බලන්න කියලා, මූලික විශ්ලේෂණයක් කරන්න කියලා. Company එක මොන වගේ profit එකක් ලබලා තියෙනවද, මොන වගේ asset base එකක් තියෙනවද, ඒ වගේ දේවල්. ඉතින් ගොඩක් කට්ටිය සම්බන්ධ වෙලා ඒගොල්ලොත් කතා බහ කරනවා. ඒගොල්ලෝ මේ හුඟක් සමාගම් වල හරි දේවල් බලලා analyze කරලා ප්‍රතිලාභ ලබා ගත්තා කියලා. දැන් මෑතක අපි දැක්ක සමහර IPOs වල 100%ට වඩා ප්‍රතිලාභ තිබ්බා. ඒ වගේම සමහර IPOs IPO price එකට වඩා යන්නත් බැරි වෙච්ච අවස්ථා තිබ්බා. ඉතින් අපි දැන් මේ කතා කරන්න යන්නේ නිර්මාත්මය ඔබතුමාගෙන් දැනගන්න. දැන් සර්වෝදි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ profit එක කොහොමද පසුගිය වර්ෂ 5 ඇතුළත ඔබතුමාට පොඩ්ඩක් මූලික විශ්ලේෂණයක් අපිට නිකන් සරලව ලබා දෙන්න පුළුවන්. මොන වගේ profit එකක් තිබ්බද, මොන වගේ asset base එකක් තියෙනවද, කොච්චර growth එකක් ආවද කියලා. හරි. අපි 2018 19 වර්ෂය ගත්තොත් අපේ ලාභදායකත්වය මිලියන 42ක් තාසන 42ක් තිබ්බා. දැන් 19 20 මූල වර්ෂය ගත්තොත් අපි මිලියන 101ක සුද්ධ ලාභයක් වාර්තා කෙරුවා. ඊට පස්සේ අපි අවසාන වර්ෂයේ 2020-21 මූල්‍ය වර්ෂයේ අපි මිලියන 181ක් වැනි ඉහළ සුද්ධ ලාභයක් පෙන්නුම් කරා. ඉතින් ඔයාලට රොෂාන්ට පේන ඇති අපේ නැත්නම් මේක YouTube එක බලන අපේ මේ සහෝදරයන් දැනගන්න පුළුවන් අපේ ප්‍රතිලාභ නැත්නම් සුද්ධ ලාභය වර්ධන වන විදිය. ඊට අමතරව ඔබතුමා ඇහුවා තව ප්‍රශ්නයක් අපේ asset base එක කියලා කියලා. ඉතින් අපි 9 billion 9.4කට ආසන්න වට්ටම් ප්‍රමාණයක් දැනට තියෙනවා. ඒක සීක්වෙන් වර්ධනය වෙනවා. මම මෙහිදී යම් දෙයක් තව දෙයක් මේක කරන්න කැමතියි. පසුගිය වර්ෂය නැත්නම් වර්ෂේ කමාරක වැනි කාලයක් තුළ අපේ ඉන්ඩස්ට්‍රි එක හැමතැනම බැලුවොත් මේ ඔයාලා විශ්ලේෂණය කරන නිසා මම කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ඇසට් බේස් එකේ growth එක ඇසට් growth එක මාර්තු 31 වෙනද 2021 මාර්තු 31 වෙනකොට ඍණ 104% ඍණාගය. නමුත් අපේ ආයතනයේ 10%ට වඩා වැඩි ධනාත්මක වර්ධනයක් තිබ්බා. ඒක මම මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඊට අමතරව ඔබතුමා කිව්වා මේ ෆන්ඩමෙන්ටල්ස් බලන්න ඕනේ කියලා. ඒක ඇත්ත. අපි අපේ ෂෙයාර් එක ගැන කතා කරොත් අපි ප්‍රයිස් ටු බුක් වැලියු එක ගත්තොත් ඒක 101.3% අගේ තමයි ඉන්නේ. ඒ කියන්නේ අපි ඒකට ප්‍රීමියම් එකක් ඇඩ් කරලා නැහැ. ඉතින් අපි ප්‍රයිස් ටු බුක් වැලියු එක තමයි අපි මාකට් එකට එන්නේ. මේ දවස්වල අපේ සෙක්ටර් එකේ price to book value ගත්තොත් ට්‍රේඩ් වෙන එක ගත්තොත් ඒක more than 2 times නැත්නම් 3 ගුණයකට ආසන්න ප්‍රමාණය ලඟ වෙලා තියෙනවා. ඉතින් fundamentals බලන්නේ කොහොමදයි අපේ ආයතනයේ ඕන මේ ආයෝජනය කරන ඕන කෙනෙකුට පුළුවන් අපේ
විනිවිද භාවය ගැන කිසිම ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මොකද පසුගිය වර්ෂයේ බිලියන 20ට අඩු මූල්‍ය වාර්තා සම්මානයේදී නැත්නම් කොළඹ නැත්නම් ජන ඉන්ස්ටිටියුට් එකෙන් දුන්න ඒ සම්මානවලදී අපිට තමයි බිලියන 20ට අඩු කැටගරි එකේ රන් සම්මානය පිදුම් ලැබුවේ. ඉතින් අපේ ඇනුව රිපෝට් එකට ඒ සම්මාන ලැබුණා. ඉතින් ඒකට විශේෂම හේතු අපේ තියෙන ඒක තියෙන ට්‍රාන්ස්පරන්සි නැත්නම් ඒ විනිවිද භාවය පිළිබඳ සැලකිල්ලට අරගෙන තමයි ඔවුන් ඒ ප්‍රදානය කරුවේ. ඉතින් මේක තමයි මට කියන්න තියෙන්නේ ඔබ අහපු ප්‍රශ්නට පිළිතුරක් විදියට. නේද මත අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ කොටසක කීයද මේ 23 තමයි පටන් ගන්නේ නේ 23 නොවැම්බර් 23 පටන් ගන්නවා IP එක නොවැම්බර් 23 කොටසක අගේ රුපියල් 22යි 22යි නොවැම්බර් 23 තමයි අපි මේ නිකුත්ව පටන් ගන්නෙ රයිට් එතකොට කොටස් කීයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවද IP එකේ අපි ඇත්තටම මේ වෙලාවේ කොටස් සම් කොටස් සම්පූර්ණ මූලික අධ්‍යයනයේදී අපි කොටස් මිලියන 22ක් 22,727,273 තමයි අපි සාමාන්‍ය කොටස් නිකුත්වක් කරන්නේ. එහිදී සම්පූර්ණ කොටස් ඒ පළවෙනි නැත්නම් ඒක ඕවර් සබ්ස්ක්‍රයිබ් වුණොත් අපි සම්පූර්ණ කොටස් නිකුත්ව 1 බිලියන් දක්වා යනවා. ඒ කියන්නේ අපි 45,454,546 තමයි number of shares. මේක තමයි संख्या ලින්ක් එක සම්බන්ධව අපි මේ වීඩියෝ එක පල්ලේ ලින්ක් එකක් දානවා. ඉතින් ඔයගොල්ලෝ නිකන් ක්ලික් කරලා IPO එකට ඇප්ලයි කරන්න පුළුවන්. අර ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් බලලා ඔයගොල්ලන්ට හොඳයි කියලා හිතනවා නම් ඇප්ලයි කරන්න පුළුවන්. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් පල්ලෙහෙන් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න අපි ඔයගොල්ලන්ට උදව් කරන්න ලෑස්තියි. නැත්නම් තමයි දැන් හැමෝම මේකට ඇප්ලයි කරන්න යම් කිසි වාසියක් බලාපොරොත්තු වෙන සමහර අය ප්‍රාර්ථන ලාභ බලාපොරොත්තු වෙන සමහර අය ලාභාංශ බලනවා. ඉතින් IPO ඇප්ලිකන්ස් ලට ලැබෙන වාසි මොනවාද මේ IPO එකේ ඇප්ලයි කරලා? මේක රිජුව වක්‍රාකාරවක් ලැබෙන වාසි මං කියන්න ඍජුවම අපි 50%ක ලාභාංශ නිකුත් කරන්න අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා දීලා තියෙනවා මේ වර්ෂය සඳහා මේ මුල් වර්ෂය සඳහා. ඉතින් අපි මේ මේ ඉමීඩියට් ෆිනෑන්ෂියල් ඉයර් එක නැත්නම් මේ මේ මුල් වර්ෂයේදී අපි 50%ක ලාභාංශ අපි කොටස් කරවන ලාභාංශ වශයෙන් නිකුත් කරන්න කැමති. ඊට අමතරව වක්‍රාකාරයෙන් ලැබෙන වාසිය තමයි සෑම කොටස් කරුවෙක්ම රටේ විජු දායකත්වයක් ඕන ලබා දෙන මේ හරහා රටේ සංවර්ධනයේ රටේ සංවර්ධනයට මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක නගා සිටීමේ වැඩි පිළිවෙලට උන් සක්‍රීය දායක වෙනවා. ඉතින් මේ දෙකට අමතරව රොෂාන් මාත් නැත්තම් මේ ආයෝජන කරන සියලු දෙනාම දන්නවා මේ දවස්වල මූල්‍ය සමාගම් වල කොටස් මොනතරම් ඉහළ අගයක ට්‍රේඩ් වෙනවද නැත්තම් අලෙවි වෙනවද කියලා කොළඹ කොටස් වෙළඳපොළ තුල විශේෂයෙන්ම අපි වගේ බිස්නස් මොඩල් එකකට ළඟින් යන නැත්නම් ඒහා සමානව කියන අමාරුයි. නමුත් ඒහා සමගාමීව යන තවත් මූල සමාගම් වල ඔයාලා බැලුවොත් සමහර කොටස් 3 times නැත්නම් ඒ කොටසක අගේ වගේ තුන්වෙනි එකකින් ට්‍රේඩ් වෙන වෙලාව තියෙනවා. ඒ සමහර ඒවා ඊට වැඩි. සමහර ඒවා 4 times ඒ වගේ ට්‍රේඩ් වෙන වෙලාවත් තියෙනවා. ඒ වගේ 4 times වගේ ලොකු අගයන් වලින් ට්‍රේඩ් වෙලා. ඉතින් අපි මේක නැත්තම් මේ කැපිටල් ගේන් එක බලාපොරොත්තු වෙන ආයෝජනය කරනවා නම් මේක අපේ කොටසක් අපි කියන්නේ නැහැ එකපාරට 3 ගුණයක 4 ගුණයක ඒක අඩු කරන්නේ 2 ගුණයක හරේ ට්‍රේඩ් වුණොත් ඉතින් ඒකේ කැපිටල් ගේන් එක නැත්තම් ප්‍රාග්ධන වාසියක් උන්ට ලබා ගන්න පුළුවන්. මීට අමතරව අපේ මේ බිස්නස් මොඩල් එක හරහා අපිට ඇත්තටම පුළුවන් වෙනවා මේ දැන් අපි කොළඹ කොටස් වලද පළේ ලෑස්ති කරන සමාගමක් වුණාම අපිට ලොකු වබ්සරියක් නිර්මාණය වෙනවා රටට අවශ්‍ය මූලික විනිමය රට තුර ලබා ගන්න. ඇත්තටම මේ අවස්ථාව වෙනකොට අපි කොළඹ කොටස් වලද පළේ ලෑස්ති කරන සමාගමක් වෙනවා කියපු දවසේ ඉඳලා ඔයාලා දන්නා මේ ඉම්පැක්ට් ඉන්වෙස්ටර්ස්ලා ලෝකේ පුරා වීදිලේ ඉන්න ඔවුන් අපි සමග ආයෝජනය කරත් දැනටමත් ඇත්තටම රචනාත් අද මේ අවස්ථාව මේ අද 18 වෙනිදා මේ අවස්ථාව වෙනකොට
පිටරටින් පැමිණි යම් කිසි කණ්ඩායමක් අපිත් එක්ක දැනටත් සාකච්ඡා කරමින් ඉන්නවා. ඔයාලා කොහොමද අපිත් එක්ක එකතු වෙලා ආයෝජනය කරන්නේ රටේ සංවර්ධනය කියන එක? අපි අපිට ලොකු විශාල ඩොලර් ප්‍රමාණයක් ලංකාවට ගේන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. ඉතින් අපිට මේ කොටස් වලතොලේ ලයිස්තුක සමාගමක් වීම තුලින් අපිට පුළුවන් විදේශ විනිමය අපිට මේ සඳහා ආකර්ෂණය කරගන්න. ඒදී අපිට පුළුවන් අපි ණය ගනුදෙනු කරුවන්ට දෙන්න පොලියක් යම් කිසි ප්‍රමාණයක් අඩු කරලා උන්ට සහනයක් සලසන්න. ඒ තුළින් ආයතනයේ ආයතන ලාභදායකත්වය වැඩි කරගන්න පුළුවන්. මේ මේ හරහා අපිට පුළුවන් විශේෂයෙන්ම අපේ කොටස් කරුවන්ට මෙවැනි විශාල වරප්‍රසාද ගොඩක් ලබා දෙන්න. එතමත් අපිට කියන්න පුළුවන් දැන් අපි ආයෝජන කරනකොට අපි කියනවා කම්පැනිගේ ෆයිනෑන්ෂස් බලන්න කියලා. ඊට පස්සේ අපි බලනවා ඩිවිඩන්ඩ් පොලිසිස් ටික බලන්න කියලා. ඊට අමතරව අපි කියන වැදගත් දෙයක් අපි අපේ YouTube මිත්‍රයන්ට කියලා දෙන්න තමයි මැනේජ්මන්ට් එකේ කවුද ඉන්නේ කියලා බලන එක. ඉතින් එතමත් අපිට කියන්න පුළුවන් ද මේ මැනේජ්මන්ට් ටීම් එකේ ප්‍රොෆයිල් එකයි කවුද ඉන්නේ මේ වලට සම්බන්ධ වෙලා ඉන්නේ කවුද කියලා. ඇත්තටම මට මේ කාර්යයට විශේෂයෙන්ම සහයෝගයක් ඉතා විශාල සහයෝගයක් ලබා දෙනවා අපේ සභාපතිතුමත් අධ්‍යක්ෂ මණ්ඩලයත්. ඔවුන්ගේ මඟ පෙන්වීම මම ආයෝජනය කරන සියලු දෙනාට කැමති මේ අවස්ථාවක් කරගන්න අපේ වෙබ්සයිට් එක කියලා බලන්න අපේ මැනේජ්මන්ට් මේ අධ්‍යක්ෂ මණ්ඩලය සභාපතිතුමාගේ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ ඔවුන්ගේ ප්‍රොෆයිල් එක පොඩ්ඩක් බලන්න කියලා. ඊට අමතරව ප්‍රශාන්ත ප්‍රශ්නයට උත්තරක් විදියට කිව්වොත් මට මේ ගමන් මගේදී ඉතා විශාල සහයෝගයක් මගේ සියලුම කාර්ය මණ්ඩලයෙන් හම්බ වෙනවා. ඔවුන් ඔවුන්ගේ පරිණත භාවය, ඔවුන්ගේ ඉන්ටග්‍රිටි, නැත්නම් ඔවුන්ගේ දැනුම් සම්භාරය ගැන මාදිතා ඉතාමත් ආඩම්බරයෙන් මේ වෙලාව කතා කරන්න පුළුවන්. ඔවුන්ගේ ලැබෙන සහයෝගය ඉතා විශාලයි. ඊට අමතරව වෙනත් ආයතනවල වැඩ කළා සමහරු බොහෝ ප්‍රමාණයක් අවුරුදු ගණන් පළපුරුද්දක් තියෙන හොඳ අධ්‍යාපන වටපිටාවක් තියෙන ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ඉතා ඉහළගේ තියෙන කාර්ය මණ්ඩලයක් තමයි අපිට ඉන්නේ. ඉතින් ඔවුන්ගේ සහයෝගය අපිට නිරන්තරයෙන් ලැබෙනවා. ඊට අමතරව මේ සර්වෝදය විෂන් එක තුළ පිටගෙන මේ කටයුතු කරන්න සර්වෝදය පත්තන් සභාපතිතුමාට සියලු දෙනාගේ සහයෝගය අපිට නොමදව මේ මේ ගමන මගදී අපිට ලැබෙනවා. නේද? තව මේ මට අමුතු ප්‍රශ්නයක් තියෙන අහන්න ඔබතුමාගෙන් මේ මම දැන් බෝඩ් රූම් එකේ පිටිපස්සේ බෝඩ් එකක් දැක්ක. ඒ බෝඩ් එක මොකක්ද අපිට පොඩ්ඩක් විග්‍රහ කරන්න පුළුවන්? මොකක්ද ඒක ගහලා තියෙන්නේ කියලා? ඇත්තට අපි මේ ලොකුවට විෂන් මිෂන් ඔබ්ජෙක්ටිව්ස් කියලා දියාගෙන ඉඳලා සමා ගොඩක් ආයතනවල ඒක යම් කිසි පැහැදිලි අරමුණක් ලබා ගන්න අමාරුයි. නමුත් ඒ නිසාම අපි ඒක හිතලා මේ වචන තුනට මේක සියලු දෙම කැටි කරලා තියෙනවා. අපි ආයතනයේ සියලු සමාජිකයන්ගෙන් නැත්තම් සමාජිකාවන්ගෙන් කාර්ය මණ්ඩලෙන් ඉල්ලන්නේ එක දෙයයි. මේ කරන සෑම කටයුත්තක්ම යම් කිසි අපේ භාෂාව කියනවා යම් කිසි අම්මකින් ගම්මකින් උදාවකින් කරන්න. ඒක තමයි අපි මේ 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 ඉල්ලලා තියෙන බෝඩ් එකෙන් පෙන්නන්නේ. ඉතින් මේකෙන් තමයි අපි මේ ආයතනයේ මේ ඩ්‍රයිව් එක නැත්තම් මේ ගමම්මග ශක්තිමත් කරන්න. ඉතින් ඕන කෙනෙකුට තේරෙනවා අපි කරන දේ ඇම්මකින් ගැම්මකින් උදාවකින් කරන්න ඕනේ. ඒකෝ තමයි ආයතනයේ සෞභාග්‍ය උදා වෙලා අපේ මේ ඉන්ඩස්ට්‍රි එකේ සෞභාග්‍ය උදා වෙලා රටට සෞභාග්‍ය ගෙනත් දෙන්න පුළුවන් වචන තුනක් තමයි ඔය ඉල්ලලා තියෙන්නේ. ඔලිනාමත් මේක මම දැක්කේ ෆස්ට් ටයිම් මේ වගේ දැක්කේ බෝඩ් රූම් එකේ එකක් ඒ වගේ අර අමුතු විදියට ගහලා තියෙන එකයි මම මේක අහන්න හිතුනේ. ඉතින් මේ මේ වීඩියෝ එක බලන ඔබට දැන් ඊටමත් පැහැදිලි සර්වෝද ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් කියන්නේ මොකද්ද, මොන කම්පැනි එකද පටන් ගත්තේ කොහොමද, මොන වගේ ප්‍රොෆිට් එකක් තියෙනවද, ඉදිරි දැක්ම කොහොමද, විශේෂයෙන් ඔය ගම් මට්ටමින් කරන බිම් මට්ටමින් කරන ක්‍රියාවලිය ඔබ සිළු දනාම පැහැදිලි ඇති. ඉතින් තවත් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මම මතක් කරා වගේ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. නැතමත දැන් අපි අහන්න යන ප්‍රශ්න ටිකක් වෙනස් විදිහ ප්‍රශ්නයක්. දැන් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එක ගැන හැමෝම දන්නවා, මේ වීඩියෝ එක බලන මිත්‍රයන් ප්‍රතිරේ ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද කියලා. ඔබතුමාට දැන් මේ වීඩියෝ එක බලන තරුණ තරුණියන් ඉන්නවනේ, ඒගොල්ලන්ට දෙන පණිවිඩය මොකද්ද? ඒ කියන්නේ සමාජයේ ව්‍යවසායකත්වයෙන් අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න අදහසක් තියෙන මිත්‍රයෙක් ඇති, මල්ලි කෙනෙක් ඇති, නන්දි කෙනෙක් ඇති, එවැනි පුද්ගලයන් ව්‍යවසායකත්වය හෝ ඊට අමතරව කෝපරේට් වර්ල්ඩ් එකේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන තරුණ ප්‍රජාවට ඔබතුමා දෙන පණිවිඩය මොකද්ද? ප්‍රශාන්, අපිට මේ අපි හැමෝටම ලොකු දැක්මක් තියෙනවනේ අපේ රට ගැන, කැක්කුමක් තියෙනවනේ අපේ රට ගැන. ඉතින් අපි අපේ රට ගැන හිතලා වැඩ කරන සියලු දෙනා කරන කාර්යභාරය ඉතා මැනෙමින් ඉෂ්ට කෙරුවොත්
ඒක අපි දන්නවා ඒ ආයතනයට නැත්නම් තමා වැඩ කරන ආයතනයට තව විශාල ශක්තියක් වෙනවා. ඒතර ආයතනය දිනනවා. ආයතනය දිනනවීම තුලින් අපිට රටේ ජනතාවට ඉතා විශාල සහයෝගයක් ලබා දෙන්න පුළුවන් රටේ රටේ දිනුවොට. ඉතින් අපිට මේ හැම දෙනා මේ විදිහට එක්කලා වැඩ කෙරුවොත් අපිට පුළුවන් රට ඇත්තටම අපේ මේ සුන්දර මෞතු භූමිය ඉතා විශාල තැනකට ඔසවා තබන්න. ඒ වගේම රටේ ව්‍යවසායිකයන් හැටියට අපි කල්පනා කරන්න ඕනේ රටේ සම්පත් යොදාගෙන රටේ නිෂ්පාදනයක් කරලා කොහොමද අපි ජාත්‍යන්තරය ජය ගන්න කියන ඒ මයින්ඩ්සෙට් එක නැත්තම් ඒ සංකල්පය තුළ ජීවත් වුණොත් අපිට අපි හැම දෙනාටම පුළුවන් අපි හැම දෙනා මේ ආකල්පය මත පිටිපිට වැඩ කරොත් අපිට පුළුවන් මේ අපේ සුන්දර මාතෘ භූමිය තව විශාල තැනකට ඔසවලා තියන්න. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්න අපේ තරුණ පරපුරට විශේෂයෙන්ම තැන් තැන් වල මේ දේශපාලන ගැන කතා නොකර අපිට අපේ සුළුෙන් හෝ මහා පරිමාණයෙන් අපේ රට වෙනුවෙන් තමන්ගේ සමාජය වෙනුවෙන් කරන්න පුළුවන් දායකත්ව නොපිරිහෙලා නොමසුළුව කරන්න රට අපිට ඉතා ඉහළ තැනකට ඔසවා තියන්න පුළුවන්. ලියාත මාත්මයා බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ වටිනා කාලයෙන් කොටසක් අපිත් එක්ක බෙදාගත්තට. ඉතින් මේ YouTube වීඩියෝ එක බලන ඔබ පැහැදිලි ඇති සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එක කොහොමද IP එක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ලියාත මාත්මයා ඔබතුමාට බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණා සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගමේ CEO මිස නිලන්ත ජානෙත්ති. ලියාත මාත්මයා බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට IP එක සාර්ථක වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට අයිබෝවන්. මම මේක අවස්ථාවක් කරගෙන රොෂාන්ත් ඇතුළු මාස්ටර් මයින්ඩ් කණ්ඩායමට මගේ ස්තුතිය පිරිනමන්න. ඒ වගේම අපේ මාස්ටර් මයින්ඩ් YouTube channel එක බලන සියලු දෙනාගෙම ඉල්ලා සිටින්නේ අපේ මේ IPO සම්බන්ධ වෙන්න ආර්ථික ප්‍රතිලාභ ඔබට අත් කර දෙන ගමන් රටේ ආර්ථිකය වර්ධනය කරගන්න වර්ධනය කිරීමේ මහඟු වැඩපිළිවෙලට මේ හා සම්බන්ධ වෙන්න කියලා මම සියලු දෙනාගෙම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.